ට විශාල ආර්ථික අර්බුදයකට පත්වෙලා තිබෙනවා. මේ අර්බුදයෙන් ගොඩෙන්නේ කෙසේදර මේ ප්‍රශ්නය වඩාත්ම දැනිලතියෙන්නේ තරුණ අපට. මොකද මේ විනාශවෙමෙන් පවතින්නේ තරුණ අපේ අනාගතය. මේ ආර්ථික උගුලෙන් ආර්ථික ප්‍රශ්නයෙන් ගොඩයමට අපිට ගතහැකි ක්‍රියාමාර්ගමනවාද. ආරම්බයේ සිටම ජාත්‍යන්තර මූල අර්මදල එම නැත්තම් අපි හැමෝම දන්න විදිට අයම් එකෙක් ගැන කතා බා වනාා. ඉතින් හිටපු අග්‍රාමාතතුමාන් ගරු රනිල් වික්‍රමසිහ මැතිතුමාත්. ආරම්භය පටන්ම් අපි විශාල වසංගතයකට මුහුණ දීලා වස ගණන වසර දෙකට අධික කාලයක් ගත වුණ. ඒ ආරම්භයේ පටන් මේ වසංගතය ආරම්භය පටන්ම එතුමාන් ප්‍රකාශ කරේ මේ අපට මුහුණ දෙන්නට වෙන ආර්ථි මේ ආර්ථික ප්‍රශ්නයෙන් ගැලවීමට නම් ජාත්‍යන්තර මූල්්‍ය අරමුදලේ සහය ලබාගතයුතුම බව. කරු හිට පග්‍රාමාතිතුමනි ඔබතුන් ආරම්භේ සිටම ප්‍රකාශ කර වසංගතය ආරම්භය සිටම ඇයි අපි මේ ජාත්‍යන්තර මූල අරමුදලේ සහයෝගෙ ලබාගන්න ඕන කියලා මංහිතන්නන්නේ දැන් රජ්‍යයත් ඒ දෙසට නැඹු වෙලා තිබෙන. ඇයි ඔබතුමන් සිතන්නේ අප ජාත්‍යන්තර මූල්‍යය අරමුදලේ ආධාරුපකාර ලබාගත යුතුම වග. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ඕනෑම රටකාර්ථික අර්බූධයක් තිබෙන ඕනන් ඒ සන්ඳහා මූල්ලය තරභාවයක් ලබා ගන්න ඒ මෙසෙක ඇතිකල්ලා තියෙන රටවල් ගණනාව ඉදියාව ගිහින්තියන ඉගලන්ති ගහින්තිය නොගටක් නැහ. අපිත් එක්දවන්සේ හැත්ත හතේ ඒ ආර්ථිකය කඩාවැට අවස්ථාව වෘතාාතියක් ඇති කරන්න අපි අයම්ෆෙට් ගිහින් ආධාර ලබාගත්තා. ඒ ආධාරුවින් පස්සෙ තම නික පටවල් ආධාර ලැබුණ. එක් දස්නාවන්සේ අසුනමයනකොට උතුර යුද්ධයයි දකුණ භීෂණය නි ආර්ථික කඩාවැට තිබුණ ආපෝ යගේ ආධාර ලබාගත්තා. දෙදස් එකේද ආර්ථික ආපව් කඩඇටුණ අපේ ඇත්තවසේ මාර්ථික වර්ධනය විනහැටියට අරගත්තේ ආපහු් ගිහින් අයම සංවිධානයෙන් ආධාර ලබාගත්තා. දෙදස් පහළලේ ඒවගේ තත්වවැත් තිබුණේ. යුද්ධයෙන් පස්සේ අපේ රටේ ආණ්ඩුවේ ආදායම අඩනාා. ඒ විතර නෙමෙයි විශේෂයෙන් අපේ සංවර්ධය රඳා පැඇතුව කෙටිකාල්ලනිි වැඩසටානක්කුට එහනම් උතුරේ. ඇති සංස්කරන සඳහා දුන්න මුදල් වියධන් කරන්න ඉදිකිරීමම්වලට ඒ වගේම දකුණ සුනාමීයට ලබන මුදල් වියදං කරන්න ඊට අමතරව චීනයෙන් අපි ආදාාර අරගත්තා ඒ වගේම මහා මාර්ග හා වරයාවට ඉදි කරන්න. මේ සියල්ලම එක්ද දෙදස් දහතුන ධාහතරයකට අවසං වෙලා විශාල ආර්ථික අර්බෝධයකට පැමිණි අපිට මුදල් තිබුන්නේ විදේශනයග වන්න අපේ රජියයට ආදායම් මදි ති මේ අනුව දෙදස් පහල්වේද අපි අලුත් වැඩසටාන පටන් ගත්ත. එකක් තමයි අපේ ප්‍රාථමිකයිේකැ අයගෙවන එක හැර අනි කමේ ගැන්ම අතිරික්කයක් ලබාගන්න. අනි අතට අපේ විදේශවිනිමය වැඩි කරගන්න. අපේ අලුත් සංවර්ධන මාවත්තකට යන්න. ඒක ආරම්භ කරල තම ඉදිරියට ගෙනනිච්චේ අපි ඇත්තවසයෙන්ම පාස්කිරිත බෝම්බෙටත් මූුණදීලා ආපව දියුණුවෙන්ට අවස්ථාව හම්බනා ඒ මෙතනද මේ අුරුදු දහැ ක්‍රියාත්ම කරන්නට තියෙනවා. ගේ ජනාධිපතවනයෙන් පස්සේ වැට්බද්ද අඩු කර ඇතකොට රට ආදාය මඩුුණ. හිට අමතරව අපිට විශේෂයෙන්ම මේ කොරෝණ වසංගතයේ නිසා අපිටත් අනික් ප්‍රටෝල්වල්ටත් ආර්ථික හානය ලැබුණන්. අපිට විදේශවනිමය ලැබුුණන්නෑ ඒවගේම අපේ කර්මාන්තශාලා අපේ අනික් ව්‍යාපාර වහන්ට සිදුවනාා එතනදී ඇත්වසම බේද ගන්න කියෙලා අයිම් එකින් ආධාරදු අපේ ගත්ත.ඒ විස්සයි විස්ස චන්ද දිමකව අපට අයම් එකට ගිහි බිලියන හතරක් ඩොඩර් බිලි තර ගන්නව කියලා. විස්්ව විසයග මේක තවත් ග්‍රවුණා. ති එවලේ යන්න කියලකව රටවල් ගණනාවක් එවල ගිය. අපි අවස්ථාවද ගියනෑ. එඒ නිසා තමයි මං ආපවකිවක් පරක්පුුණත් යන්න අයම් එකට යන්නන්නේ එක හැර වෙන වෙන විසඳමක් මේ රට නෑ කිය. ආරම්බෙදී පවතින රජ යම්කිසි පැකිලීමක් දැක්කවුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයග ලබාගන්නට දැන් රජ තීරණය කරලා තිබෙනවා ජාත්‍යන්තර මූ මූල්්‍ය අරමුදලේ සහයගය ලබාගෙන මේ ආර්ථික අර්බදයෙන් ගොඩන්නට. ගරු හිටපු අග්‍රාමත්තුමනි. ඔබතුමන් සිතන ආකාරයට. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආදා රඇතුව. මේ පත්වලා තින ආර්ිකරබුදයෙන් ඇත්තර ම අපි ගඩන්නට පුළුවන්. අපිට ගොඩේන්න නම් අපි බලන්න ඕන මේ ආර්ථික අර්බූධය පළමු එම ඕකත් ආර්ික අර්බූදයක් කියන්නේ ඕනෑම රටක ඕනම ආර්ථිකයක බාණ්ඩ නිෂ්පාධනය කිරීම සේවා ලබාදීමත් ඒක්කම ඒවා බෙදාහැරීමත් හරි ක්‍රියා කරන්නට සිදුවෙනවා කිසිම ප්‍රශ්නයක් නැතුව ඒ ප්‍රශ්න ඇතිවුණහම තමයි විශේෂයෙන්ම ආර්ථික අර්බූද ඇති වෙන්නේ ති මෙතැනදි මූල්ල වැඩ කටයුතු තමයි පදනම. මුල්්‍ය මුල්ලය වැඩකටුවෙල ස්ථාවරභාවයක් ඇති කරහම තමයි ආර්ථිකය ස්ථාවරය වෙන්න. ඒකයි අයෙම සංවිධානිති අපි අයියම සංවිධාන්ට යන්නේ මුූල්්‍ය වැඩ කටයුතු ගැන සාකච්ඡා කරට පමණයි. ඒත් එතෙන්ට ගිහම අයමක විශේෂයෙන්ම ඉල්ලන්නේ මෙහෙම රටේ ආර්ථිකය ස්ථාවර කරලා මේ රටේ නයගවන්න පුළුවන් විදේයට විදේශ වනිීමේ ලබා ගෙන ඒ වගේම සංවර්ධන ඇති කරන්න පුළුවන් ප්‍රතිපත්ති මාලාක්. ඒ ප්‍රතිපත්ති මාලාවට එකඟ වෙනවනම් එකඟ උුණම් පස්සේ විශේෂයෙන්ම අයම සංවිධානය මුදල් දෙන ඒ මුදල් දෙන්නේ අනික් කටයුතුවලට නෙමෙයි ඒ වැඩසටහන්න ක්‍රියාත්ම කරන්න ඉංග්‍රීසිෙන් ැන ප්‍රෝග්‍රම්ම සිිස්ට වැඩසටහන ක්‍රියාත්ම කරන්න ආධාරදීමක් ඒ කියන ආර්ථික හදාගෙනනකොට අනි ප්‍රශ්න විස දෙෙනවකල් ඒකයි තියෙන් අපි ගිහින් ඉහිතන වන ආර්ථක ක්කොට ඕන මුදල්ික අය එඒදනෙ කන්නන්නේමේ අපි දුන්නහම එතනෙ අයමි දුන්නෑන් පස්සේ අනික රටවල්ලින් ආධරගන්න පුුවන් නැතන් ආ පහු අපිට ගිහින් ජාතන්ත්‍ර වෙලඳ පොලේ මුදල් ලබා ගන්න පුලුවන් එඒත් මේ හැමේකම්ම කරන්න මූලික වශයෙන් අප අයම ෆෙක්ත සාකච්ඡා කරල සාර්ථකෙන්ටුව. එඒ වගේම අතීතයට ගියොත්. ඔබතුන්ගේ පාලන සමෑල්ල්දිී මේරටේ ආර්ථිකය අර්බුදවලට මුහුණ දුන් අවස්සා වලදි. ජාත්‍යන්තර මූ්‍ය අරමුදලේ සහය ඇතිව, මෙට ඒ ආර්ථික අර්බුදවලින් ගොඩගත් අවස්ථා තිබෙනවා. ම හිතන්නේ මේරටේ තරුණු ප්‍රජාව, මමත් ඇතුළුව ඒ තරුණ ප්‍රජාව ඒ ඉතිහාසේ ගැන ලොකු අවබෝධයක් නැෑ. මම කැමතියි ඔබතුන්ට මතක් කරන්නට පුළුවන්න්නන්. ඔබතුන් පාලන බලය සිද්න කාලයන් වලදි. මේරටේ ආර්ථික අර්ුදයන් ඇතිවල තිබන අවස්සාාව වලදදි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ඇතිව ඒ අර්බුදවලින් ගැලවුණු ආකාරය ගැන්න. මංකිව හැත්ත හත්තේ ඇත්තවසේම. ඊට ස්සල්ල තිබුණ පාලන ආර්ථිකයෙන් රට සම්පූණයෙන් කඩවැටලතිවුණ දවස්නක් බත්කන්න එපා කියෙන නීති දැම්ම තින් මේ කඩාවැටනේ ආර්ථිකය ගොඩගන්න අපි ගියේ විවෘත්තාර්ථිකට යන්න කළ එන පාලන ආර්ථිකය විවෘත්තාර්තිකයකට පරිවර්තනය කරට වන වැඩ සටහනක් ගෙනාවේ ඒ වැඩ සටහන්න ගෙනාව අවස්ථාවේදී විශේෂයෙන්ම අපිටේ මුදල් ලැබුණ මුදල් ැුණ නිසා තමයි රුියල පාකරන්න පුුවන් වන්නේේ විවෘත්තාආර්ථිකයකට ඒ වැඩට ැකම ටවල් ගනාව අපිට ආධර උපකාර කර අපිට මේ මහවැලි හදන්න කලා රටවල් හතර පහක උදවදුන්න. අනි ආධාරක ජයයාජාවදන ජනාධිපර්ත්තුමක මේ ප්‍රතිපත් විතර මධ අපි විශාල වැඩ කොටසත් කරන්න ඕන එක අපේ මහවැල්ලියට විදේශආධර් ලැබන අපේ වෙලද කලායි ශ්‍රීජෞද්‍යන පුරයි අපේ මුදල් වලින් අපි හදාගෙන ගිය. දෙවනිවතාවේ මේක ක්‍රියාත්ම කරව යුද් නිසා පත්තේ වැදදිලට. මුදල් තිබුණන්න එනං කොහමද අපි ආර්ථක ඉදිරියට ගෙනියන්නේ ආර්ථිකය මීට වඩා ලිහිල් කරන්න ඇ ඒ වැඩසටහන් මම ගෙනනිික්්ෂ කර්මාන්තැමතට කර්මාන්තකරණයක් ඒ සියල් එක්කම. එතැනද හිරවුණේ ආථික ඉදිරිට ගෙනෙන වැඩසාහරහන එකං ගුණා එකැඟ වෙලා ඉදිරිට ගිය. තුන්වෙනි වතාව ඇතිවුණේ විශේෂයෙන්ම L. යුද්ධයෙන් අපිට පසු බැහැල්ල කොළමට පහර ගැහුවයන් පස්සේ එක අතකින් වරායයි ගුවන්තොටට ක්‍රියාත්මකුණේ නෑ ඊට ඉස්සල්ලත් ආර්ථික හානියක් තිබුණ නිසාම් මේ කතාහම අපි රින ආර්ථික වේග නැතුවලා අපේ ආර්ථික වර්ධනය රින බවට පත් වුණ. එහළම් පළමුම තිබුණේ එකක් මේ යුද්ධයෙන් අපිට කොළඹට පහර ගහනික නවත්තන්න. ඒක කරේ අයම එක කෙන්නෙමෙත් ඒත් දැනගෙන හිට අපි සටන් විරාමයට ගිය. සටන් විරාමයෙන් ගිය ඇම් පස්සේ තමයි මේ ආර්ථිකය ගොඩගන් ඕන මුදල් සාධාර්දුන්නේ ප යුද්‍යාවසං කරනට බිලියන හතරක් ඩොලර් බිියන් හතරක් බල දෙදනවා කියේලා ඒ අනුව අපි ඉදිරියට ගිය යි එක දේශපාල එල්ටය හිතුවේ අපි මේ අපේ ආර්ථිකය තවත් වැටිලා ඒ අයට ලංකාවට ව ආ්ඩුවට බලපෑම් කරන්න පුළුවන් කෙල් එත් මේකෙන් සිදුනේ අපේ ආර්ථිකය දුණුන එල්ටට ආර්තික ට ජප යුද්ධ යනොට ඒගොල් අපිට දුුන ශක්තිම තාර්ථික ඒයට තිබුණ දුර්රලා ඊලංකටාවේ දෙදස් පහලි දස් පහලේ පසුමියම කිව ඒය අනු අපි ඉස්සල් ලම බැලුවේ අපේ අයවැය ප්‍රාථමිකායවැය අතරික්යල් ලබයික ලබාගත් ඒක කියන්නේ නයගවන එක හැර අපිට මුදල් තිබුණ අනිෙක් හැම ියදටම ගෙවන්න. ඊලඟකට අපි බැලුවෙන් ඒ ඒ මුදල් අපේ අතරික්කය වැඩි කරහම ණයගවනත් කරන්න පුළ. ඒ රුපියල් වලින් දෙවුණු අපිට තිබුණ අපි විදේශවිනිමය අනුව තවත් දියුණු කරන්න අපිට ඇත්තවසයම මේ කාලෙද දියුණුරන්නට කියලා වැඩ සටහන් කීප ඇත්තුවන් මහිතන්නේ නැගහිර පරිියන්තේ ඩොලර් මිලියන පන්සීත් තිබුණ. ඊළඟට එRT සඳහා සැහැල්ලු දුම්රිය මාර්ගෙට මේ ඩොර බිලියන එකහ මාරතය ිබිලියන දෙකයි. ඊළඟට අධවේක මාර්ගයට තව දු ඩොරර් බිලියන පන්සයක් විතර තිබුණා. ඊට අමතරව ජපානයේ ඉන්දාවය කරපු එල්NG බලාගාර දෙකට මහිතන්න බි එකහමාරක් දෙකක් තිබුණ. එමරිකාවෙන් තව බිලියන හාරසය පන්වියත් න්න MCේකට තිම මෙතරනව විතර බිලියන පහත් විතරදට චීනයෙන් ගන්න තිබුණ යුරපිය සංගමක් දෙන්න තිබුණ ති මේකත්වත් අප වියදගල්ලනෑ මේ ඔක්ක මහුසි කර. ඒක යන්නේ දෙදස් විශ්සට තිබන ආයෝජනය පටන්ගන්න තිබනේ ඔක්කමන වැැත්තු. තවත් කරුණක්ගේ සතියේ කතාබහට ලක්ුණ කරුණක් රුපියලේ අගය පාකිරීමට රජ තිීරණය ගත්තා. ඒයුව ඩොරයට සාපේක්ෂව රුපියලේ වටිනාකම වෙළඳ පළගේ මත තීරණය වෙන බවට මහපැයන්කු අධිපතිවරයා දැනු දුන්න මෙත් මමහිතන්නේ ජාත්‍යන්තර මූලය අරමුදලේ නිර්දේශකට අනු සිදුන දෙයක්. ඔබ තුන් දකින්නේ මේ මොහොතේ රුපියල පාකිරීමත් සමඟ ලංකාවේ ආර්ථිකයට ඇති වුණේ යහපත් දෙයක්ද එහම ැත්තන් අයහපත් දෙයක්ද. ඇැත්ත වසයෙන්ම හය උපේස්වගගේ දිලතුන අධ්‍යක්ෂව රුගේ. පදෙස් මාලාව උපදෙ ගනාවත් වන එක ක්‍රියා කළ හරියන්නෑ ඒ සියල්ල ගැනම එකගත්වයකට එන්නවුන පළවීම අයම සංවිධානය එක්ක එතන කිව්වේ ක්‍රමාණුකූල රුපියලා ආපහු වෙළඳ පොලේ අගේ යන්න ක්‍රමාණුකූලව අපි බල්නන ඉංග්‍රීසියන් විශේෂයෙන්මෆස් ්ස්ස් ට් කියලා කියන්නේ ඒක තව එකක් කිව්වා වල්න ග මස්කෙටසිට ඒ කියන්නේ රුපියේ මිල අඩුවෙන කොට ඒ සඳහා වැඩෙන ඒ පීඩාවට පත්වෙන කණ්ඩෑම්වලට සහනයක් ලබල දෙන්න කියලා. මේ අනිත් සියල්ලම ක්‍රියා කරනකොට තියෙන එකක් මේ එකක් විතරයි. මේ ගොලි කියවන මේ තනිම මේක කරන්න මේවා අපි කියන්නේ යගොල වැඩ සටහන ගෙන්න්න කියල්. අපි ඉස්සල්ලකර එහෙම තමයි අපි හම්ම එලේම අය සංවිධාන්ට ගින් එකඟ වෙලා ඒගොල දෙන මුදල කියනවා. ඊට පස්සෙ තමයි අපි රුපියල පාකර දෙපාරක් විතර. තන සිදුවනේ ඇත්තවසේම මහා බැංකුව තීර්ණය කර මේක කරන්න. ඉ එතන ඇත වනේ ප්‍රශ්නය තමයි ඇයි අපි පාකරන්නේ මෙතන ප්‍රශ්නය ඇති නවා ඉල්ඩුමට ඕන තරම් සැපයුමක් නෑ ඩොලර්වල තින් අපි අයෙම් එකකට ගිහාම දන්නවා අපිට සහනයක් එන්න තිය නොයිඉතින් සැපවුම වැඩි වෙනවා කියලා. ඒ නිසා තමයි එකස්ථාවරබාව ඇත්තුවන්නේ. මෙතන ඇත්තවසේම ඩොර්වල්ට වූමනා. වමනාකන් තවත් වැඩියුණ මේ අවස්ථාව. එතකොට ඉල්ලීමට හදාළ සැපයුමක් තිබුන්න. ඒ අමතර ඒට සහතිකවෙන්න කණ්ඩායමකුත් හිටියෙන. ඉති මෙතනෙයි දැන් වෙළඳ පොලේ වමනාක ගැනන්න ඉතින් බැංක්කුවලට තියන්නේෙ ද මුදල්ුවන්න අපිඉස්සල් ලකරේ සහතිකවීම අපි කල් ලදුන්න. ඊලඟට ඉතුර මුදල් කොහෙක බැංකුවලට බාර දුන්න දැම්ම සියල්ලම බැංකවට බාදී තියන්නේෙ ඒ නිසා මේක සිදුුවන්නේ. අනිකම් බලාපුොරතු වෙන ආණ්ඩුව අඩුගාන මේක දන්න නිසා දැන් පීඩාවත පත්තු වන ජනතාවට මහිද රටේ ජනගහනයෙන් සියයටට පණහකට වඩාවෙන්ට බුලො කෙටිකාලන සහන්න ලබා දෙන වැඩටාන ක්‍රියාත්ම කරන්න කියලා. අපි දැක් රජ මෑතකති ප්‍රකාශ කරා විදේශ සංචාරකයන්ගේ පැමිණීම වැඩි වෙලා තියෙනවා. එය අනුව රටට විදේශ මුදල් වැඩිපුර ගලායමට ආරම්භ වෙලා තියෙනවා කියලා. ඔබතුමන් දකින ආකාරයට. මේ තුළින් රටේ ආර්ථිකය යතාත්වයට පත්වමින් තිබෙනවාද. ඇත්තවසයම අපේ රටේ වැඩියම් අප විදේශවය ලබාගන්න මැද පේරදිගයි ඒවගේම අපේ ඇඟලුම් කර්මාන්තවලි. එතනින් තමයි ලබාගන්ට තිබෙන්නේ. අපිට සංචාර්ක ව්‍යාපාරිංව උත් ලැබෙනවා. සංචාර්ක ව්‍යාපාරි මංහිතැන් මිලියන දෙකක් තුනක් අතර සංචාර්ක අවුද්ධකට එන්නේ. කොවිඩ වසංගතයෙන් පස්සේ. ඒ සිදු වෙලා නැහැ ඇත්තවසයෙන් ලංකාවටන ප්‍රමාණය අඩුයි. අපි බැලුවොත් ලංකාවට මංහිතන්න සට දහයක්ව ඇැවිල්ල තියෙනව කියලාඔ ලංකාවටන පිටරට ශ්‍රී ලංකයෙන් හැර තින් අපිට අඩුගානය සියට පණහ ගන්න ඇත්ත එක සාර්ථක නෙමේ අනික අපිට සිදුවවෙලා තියනෙ ගැන් ගේ හොඟක් අයිය ුක්්‍රයෙන් රෘ්‍යාවය කාමරය ගෙවන්නේ විය දංකරන්නේ කාමරයකට ඩොලර් හැත්තවයි. හසුුවයි. ඒ මේ අපි සට ගන්න තැන්ි න් අඩු කල් යවන හැත්තෑට ඉන් පස් යුරෝපයෙන් අයනකොට ඒගල සීටගේ වන්නන්නේ ආප හැත්තෑවට කියවල. තින් මේේ ආදාය අඩුනේ නිසා තවත් ප්‍රශ් නඇතිවේලා තියන සේව කරන හොඳයි චෙස්ල ක්කම රටයන මෙහන් ඩොල්ර් දහක් කම්බුණන එෙන් ඩොර් දෙදදාස් පන්සියක් තුන්දහක් විතර අ හබ කරගන්න පුළල මාලදවනේ විතර. ඩුබයිගියොත් ඊට වඩත් හම්බ කරගන්න පුළුවන්. මෙත නැත්තවසේම දියුණුවක් නෑ. මේ මුදල් ලාව කියලා. මේ මේ ප්‍රමාණය විතරයි තියෙන්නේ. අනික විශේෂයෙන්ම අපිට තව ප්‍රශ්නයක් වෙන් මාලජීනෙක්ක සංසන්ධනය කරනත් මාලදිවේන කාමර ගාස්තු අඩුකරේ නෑ. කාමර ගාස්තු අඩුකරේ නෑ. අනික අපේ සංචාර්ක ව්‍යාපාට ප්‍රශ්නතියනවා ණය ෙවාගන්න බැරි එකමේ තත් ඒ ඒවා විසදන්ඩ ආණ්ඩුව ප්‍රියා කල්ල නෑ හැම අවුරදෙම කොලියේවා. දැන්ට වෙලා තිය පොලි අයකරන එක කල්දාලා තියෙන. පොලි අහුසි කල්ලවත්ය සහනයක් දීලන්න අන්න එතැන්ට යන්න තියෙන්න්නේ මේක ඉතිකාම් මවා පෑමක් මේකෙන් අපිට ගොඩවෙන්න බැ මේකින් ඇත්තවසයම සංචාර්ක ව්‍යාපාරි දියුණු වෙනකොට අපේ කාමර තියෙන මිල අඩුවෙනවා ඒ වගේම අපේ සේවේ කරන්න තියන චෙස්ත අනික් කණන්්ඩම් දැන්ටම හෝටල්ුව නැතිවෙලා තියෙන ඒවගේම රජ පසුගේ සතියදි තවත් තියනයක් ගන්තා අත්‍යවශ්‍ය නොවට බාන්්ඩ හැට තක ආනායනය නවත්වන්නට. ඔබතුමන් දකිනාආකාරයට මේ තීරණය මගින් රටේ ආර්ථිකය යතතත්වයට පත්කිරීම හැකාවක්ති බෙනවාද. නෑ වෙළඳ පොලේ ආර්ථිකයක්න ඒක ලංකාවෙන් පුළුව ංගලන්තවෙන්න පුළුවන් චීනයවෙන්න පුලුවන් ඒ මූලික කටයුත්ත මයි බාණ්ඩහසේවා වෙළඳ පොලේ ඉල්ලීමමානුව ලබල දෙන්න. වෙලද පොලේ අඩුවක් වන ඒවවා කොහොමද සපයන්න ක කියනක ආන්ි ඩට කටයුක්ත තින් ැ මෙතන. අපි හැත්තහත්තේ ඉදන් මේ ඉස්සල පාලනය කරපු බාණ්ඩ සියල්ලම දයැම් වෙළඳ පොලට දාළතය අපි වෙළඳොල ආර්ථියක ඉන්නන්නේ දැම්මකක්ද කල තියන්නේ ඒ නිදහස් වෙළඳ පොලෙන් අපි බාන්්ඩ තුන් සිය ගානක් ඉවත් කල්ල. ඒ බාණ්ඩ තුන් සය ගාන ඉවත් කරා කියලා විශාල සේවයක් මෙතෙන්ට සිදුුවවෙන්න අපේ ප්‍රශ්නය තියෙන්නේ මුදල් වැඩි කරගන්න එක. මේ අය බලන්නේ බාණ්ඩ ඇත්තවසයෙන්ම අප වෙළඳ පොල ආර්ථිකයේ ක්‍රියාවෙන ක්‍රියා මේ මායිම්ටික කෙටි කරන්න ඒක සිදුවනන්න පහැත්ත ඇත ස්සලත් බැලි මේ ඔොක්කම සීමම කරන්න කොච්චර සීම කරා දෙකිවත් ඒකාලේටයර් ගෙනවෙන. ඉතින් මගේ වාන්ට මට හම්බුණ ටයිර් දෙක් මයාලයුත්ත මෝට බයිස ක ලඇත් තිබුණ ටයිර්ක එකට අය එකකම්බුණ අප එක්ක වැඩකරපු තවුණයන්ගේ බයිස් කළට එකට අය දෙක එහෙම කරන්න පුළුව ඒ නෙමෙයි අපිට තියෙන්නේ මුදල් අපිට තියනෙ විදේශවනිීමේ හයයාගන්න මේ තියෙන කෑල් අරගෙන බෙදාගන්න එක දෙෙවෙයි. අපි ූමනාකං හෙට අටගන්න ඒක කරන්න පුල්ලන් අයම් එකට කියියන්න ඒ එගේ නැති නිසා තමඒක සිදියක් දැන් අයම්ම එකක ප්‍රශ්නයක් ඇතිවෙන මොක ද අපී ඇත්තවසෙන්ම වෙළඳ පුොල ආර්ථිකයේ වැඩ සටන්සීමම කල්ල දින බාණ්ඩ තුන් සය ගානක. ඇතරම ආරම්භේදී පටන්ම මේ විදුලි අර්බුදය එන්නට කලින්. මේ තෙල්හිගේ එන්නට කලින්. ඔබතුමන් ප්‍රකාශ කරා මේ හැමදටම හේතුව ඩොර් සංචිත ප්‍රමාණය එන්න එන්නටම අපේ රටේ අඩුවීම කියලා. දැන් රජෙන් කියන්න පුළුවන් රජෙන් කියනා අනිතරම මේ රටේ තිබුණුමක් වසංගත තත්ත්වත් එක්ක මේ ඩොල සංචිත ප්‍රමාණය අප අහිමලා අපේ රටේ ආර්ථිකය දැඩි අර්බුධකාරි තත්ත්වයට පත්වනා කියලා. නමුත් අපි පක්සු ගිය දිනවල සමාජ මාධ්‍යය අපි දැක විශේෂම තරුණණයන් වින්. මේ කාලාප න රටල් ශේෂ ංලාදේශය ඒපාලයාගේ රටල්ල වසංගත සමේදී ඔවන්ගේ තිබුණු ොඩ සංචිත ප්‍රමාණය වැඩුවීමක් කලාතිී අපේ විතරයි බොහෝම විශාල ප්‍රමාණකින් අපේ දොල සංචිත ප්‍රමාණය අඩු වෙලාතිී. ඒ හේතුවය තමයි ඔබතුමා ආරම්භයසිට විදුර අර්බුද තෙල් අර්බුද එට කලි ඔබතුමා ප්‍රකාශර අනාගතය ද එනවා කියලා එතට පිට කොහෙමද වැරදුනේ අනිත් අපේ කලාපය අනිත් හැම රටක්කටම මේ වසංගතය වෙලාවේ තමන්ගේ ඩොළ සංචිත ප්‍රමාණය ඉහරට ගත්තන අපිට කොහෙද වැරදුුණේ පලහු එම අපි අපි මතකතියාගන්න ඕනෑහරි අපේ වෙළල පොල්ටත් බංගල දේශය වෙළඳ පොල්ටත් විස්ව විශේදී ප්‍රශ්න ඇති වුණ ඒත් බංගල දේශයේ සංචතියක් තිබුණ අපිට ඒක අඩ වුණ අපිට තිබුණේ අවස්ථාවේද විශේෂයෙන්ම අයෙම සංවිධානයෙන් ආධාරල්ලගන්න අපි ගියානං විශ්ව විසියකේ, අපිට බාගලාට බිලියන දෙකක් වනක් ගන්න තිබුණ. අපිහ ගත්තෙ නෑ. බංගලදේශල තිබුණ මුදල්. එම රටවල් ගණනාවක් අපිවාගේම ප්‍රශ්න ඇතුවන ගිහින් මුදල් ලබා ගත්ත. ඒත් ලංකාව කරේ නෑ. ඉතින් ලංකාවන්තිමට කොන් වුණ. අනික් රටව සමාරයට විශ්ව විසයක පහින්න සංචතිය මුදල් තිබුණ. අනික් අය අF එකෙන් ආධාර ලබාගත්ත. අපිට මුදල්ලුත්නෑ ආදාාර ලබාගත්තයෙත් නෑ. ඒක අප අද මේ ත්වයින්න වෙන හිතුවන්නේම පිට කියන්න බෑ මේ කොවිඩ් නිසාර කොයිඩ හැමතැන්ටම් බලපෑව කොයිඩ හැමරාටම් බල පෑව කොවිඩ ඩු ඩේල්ලන්න බැහැ කොයිඩ් නිසා නෙමෙයි දැන් කොවිඩ් නිසා නෙමේන අපි පෝරගන කනැමත්තු පෝරගන කනැවැත්ව කොයිඩ් නිසා නෙමේ ඒකට කවුදු වක්ගිය අවසාන වශයෙන් මබ ඔබ තුන්ගේ දැරගන්නට කැමැති අපේ රටේ ආර්ථිකය දැඩි අර්බුදයක තිබෙන ොහොතාක් මේ ආර්ථික අර්බුදයෙන් ගොඩමට අපට තිබන ප්‍රධානතම බාධාව ලෙස ඔබ දකින්නේ කුමක්ද. අපි කෙටිකාල්න හිතන්න හොද නැහැ. අපි දීර්ඝකාලනව හිතන්න ඕන. රට හදනවා කියන අවුරුද්දන්නෙම දැන් හත්ත හතේ අපි රට හදලා වේකෙන් බුක්ති විඳලත් තියෙනවා. දැන් රට හදන්න ඕන තරුණ කණ්ඩායමල්ට. ඔය විශේෂයෙන්ම පසින්දු වගේ තරුණ ඇයට අවුරුදු විශසක් තිහා කතලයක් තියෙන යට. අලුත් පදන මක් දන්න ඕනේ. මේ පරණ කර ප්‍රමේයට හැමදාම මැද පෙරිදික ආදායම් තියෙන්න්නේ. මේ සංචාරකය නිසාට ඩල හැත්තාවටික්ුල හරිියන්නෑ ඇඟලුම් කර්මාන්තරය විතරක් අපිට ඉදිරියටන්ට බැහැ. ඒත් අපි අනාගතයේ බලන්න ඕ. ඒ නාගතයට හරියන විදියට ආර්ථිකය හදන්න ඕනේ. මේ මේ වටේ තියන ආර්ථිකයක් අප එකතු වෙන්න ඕන. ඒ වැඩ කටුතු කරටුවොමන ඒකැන හිතන් නැත්තන් ඒක විශාල ප්‍රශ්නයක් අපි එතෙන්ටයන න. ඒ සඳහාමනා මූලික ප්‍රතිපත්ති ගැන්න ජාතික ංගතාවයක් තියෙන් ඕන අපේ රටේ වෙලා තියෙන ජාතික ංගතාවයක් නෑ ඒ ආ්ඩුව කහ මනි කාණ්ඩුව කරණය වෙනස්කරද අපි කරපු ඉදිරියට ෙනිච්චාන අද මේ ආ්ඩුවට ප්‍රශ්නයක් වන්න මේ තත්වකට වැටෙන්න්න ඒ එක ස්සිදනේ නැහැ ඉතින් අපි පක්්ෂ දැනගන්න ජාතික ගතාවයක් ඇති කරන්න අපි අනාගතය දහ බල්ල අපි ඉදිරියට යන්නුව නනත්තන් අපිට අනාගතයන් නැතිවේ එසම් මේරට මෙ ආර්ථික අර්බුද්ය පිළිබදවත් ඒ අර්බුදයෙන් ගොඩේම ආකාරය පිළිබදවත් බොහෝ කරුණු තරුණ අපට දැනගඩක ලැබුණ. අවසා වශයෙන් මං ඔබතුමන්ගෙන් ඉල්ලන්නට කැමැති. මේ අපේ රට කියලා තවත් බලාපොත්තු තබාගෙන ඉන්න තරුණ පිරිසක්කින්න ඔවුන්ට යම් කිසි පණිවිඩයක් දෙන්න කියෙනමං ඉල්ලන්නට කැමැති. නායකත්වයාරගෙන ඉදිරියටෙන්.